බෙල්ලස ටීවී එන්න අපි අපේ අයට උදව් කරමු. මොනාද අපිට එහෙම රජයෙන්වත් ප්‍රතිපාදන හම්බ වෙන්නේ නැහැ. ඉතින් අපි මේ අපි නාලිකාවක්නේ TV නාලිකා වෙලස TV කියන්නේ අපි YouTube නාලිකාවක්. ඒක හරහා වීඩියෝ දාලා රට රටවල වල ඉන්න අය තමයි අපිට උදව් කරන්නේ. ඒ හරහා තමයි අපි කරන්නේ. ඉතින් මේ දවස්වල කොරෝනා ප්‍රශ්නේ ඉඳලා අපිට එන්නේ විදියක්වත් නැහැ ඔය පැත්තේ. අපිට ලියුමක් දීලා යන්න මෙතෙන් මේ තියෙන කොරෝනා තත්ත්වය පහ වුණාට පස්සේ අපි එනවා කොහමද ගාල්ල මාතර අම්බන්තොර ඔතන ගොඩක් තියෙන වැඩ ඇවිල්ලා. වෛද්‍ය වාර්තාවක් අරන් එන්නකෝ මම කාට හරි බලන්න අරන් දෙන්න කියලා. වෛද්‍ය වාර්තාව හම්බන්තොට යන්න ඉස්සෙල්ලා ඇහැ පෙන්නන්න. පෙන්නලා ඒ වෛද්‍යවරයා කියනවා මෙච්චර ගාණක් යනවා කියලා. ඒක වාර්තාවක් අරන් එන්න අපි උදව්ව කවුරු හරි මේ වීඩියෝ එක දැකලා කවුරු හරි උදව් කරයි. හරි. ඒ වාර්තාවක් අරන් එන්න 50 60යි කියලා බෑනේ අපි දන්නේ නැහැ මොකද යන්නේ කියලා. ඒ නිසා හම්බන්තොට ගිහිල්ලා ඒ වෛද්‍ය වාර්තාවක් අරන් එන්න. කාජියා කොච්චර කීයක්ද යන්නේ කියලා අහන්න කාජියා දා. ඔය දෙරුල අංකල් කෙනෙකුත් එහෙම ආවා. ඇවිල්ලා අපි යාළුවෝ දුන්නා. ඒ විදිහ තමයි දුන්නේ. අපි ආවා දැන් ඉරේකට කලින් ආවා. ඔය ඉතින් වෛද්‍ය වාර්තාවක් අරන් එන්න. මේ කාජිය දාන්න. කාජිය දාන්න මෙතන මුදලක් යනවා කියලා. එහෙම කරගෙන ඉන්න. වැඩි ආතක නෙමෙයි ඇත්ත දෙවෙනි. ආ රයිට්. එහෙනම් කමන්න. එහෙම කරන්න. හරි. කවුද ඊළඟට? කොහෙද ඔයාලා කොහෙද? ඔය ජනවසනාවේ බුක්කල සායන් ගන්න තියෙනවා තව වීදුරුවක් නිරාවරණී වීදුරුවක් තව ෆයිල් ටික අල්ලන්න තව කොහෙද ගම්මානේ කිව්වේ ජනවාස නමේ බුදු පිළිම වහන්සේ නෙලනවද ඉතුරු ටික කරගන්න තමයි හැකියාවක් නැත්තේ ලොකු කිනක් අපේ මේ මේට එන්නේ ඉතුරු කොච්චර කාලයක් යනවද ඔය නැල්ලලා ඉවර වෙන්නේ බුදු පිළිම දැන් ගොඩක් ඔගේ ටයිල් ටිකයි වීදුරුව ගන්නයි මේක තීන්ත ටික දැන් අර ඉන්ටාලේප කරන්නයි මට දුරකථන කියයි ලියුම් කියලා දෙන්න යනවා ඔයාලා සම්මත කරන්න පුළුවන් දුරකථන කියපු එතන ඇඩ්‍රස් එකයි මොකක්ද හේතුව කියලා ඒ කියන්නේ මොනවද ඉල්ලන්නේ පිළිම වහන්සේ බුදු පිළිම වහන්සේ මේව නිරාවරණය කරන්න විදුරුවයි ටයිල් ටිකයි ඒක කියලා විස්තරාත්මක කරලා කියලා මට ඔයාලගේ දුරකථන අංකය කියලා දීලා